ලංකාවේ ගිය වසරේ නිට්ටයෝ ගැන නොයෙකුත් ආරංචි තිබුණා. නමුත් කවුද මේ නිට්ටයෝ කියන්නේ? 1886 දී හියු නෙවිල් සඳහන් කළේ මොවුන් දිග නියපොතු සහ ලොම් ඇති මිටි පිරිසක් බවයි. එමෙන්ම මොවුන් වාසය කරේ ලංකාවේ මහලේනම ප්‍රදේශය ආශ්‍රිතවයි. ජනප්‍රවාදයට අනුව මොවුන් නිතරම වැද්දන් සමග ගැටුණා. වැද්දන් දඩයම් කර මස් පවා මොවුන් සොරා ගත්තා. කෝපයට පත් වූ වැද්දන් නිට්ටාවන් ගල් ගුහාවකට එළවා ඔවුන් සිරකොට ගිනි ගසා ඝාතනය කරන ලදී. පසුව කතරගම දෙවියන් විසින් මැවූ ලේනම කොටි විසින් මෙම වැද්දන් ඝාතනය කර ඇත. තාඹුගල ආනන්ද හිමි ලියා තියෙන පරිදි ලේනම කොටි සාමාන්‍ය කොටින්ට වඩා ගොඩක් ලොකු වර්ගයකි. 1907 දී පෝල් සහ ෆ්‍රිට්ස් සරාසින් විසින් කුඩා පිරිස් සෑදූ යයි සිතන මෙවලම් සොයාගනි. 1945 දී ඔස්මාන් හීල් මහතා නිට්ටෑවන් සොයා මහලේනම ප්‍රදේශයට ගොස් ඇත. එමෙන්ම 1958 දී පළවෙනි ග්‍රන්ථයක නිට්ටෑවන් සඳහන් වීමත් සමග කුතුහලය වැඩි විය. පසුව 1963 දී ඒ.ටී. රඹුක්වැල්ල මහතාද නිට්ටෑවන් සොයා යයි. එහිදී නිට්ටෑවන් ආහාරයට ගත් යයි සැක කෙරෙන කොටස් මෙන්ම පැරණි නටබුන්ද සොයාගෙන තිබේ. නමුත් ඒ නිට්ටෑවන් විසින් සාධන ලද්දක් ද නිශ්චිතව කිව නොහැක. ආර්.එල්. ස්පෙටල් මහතාගේ මතය වූයේ බොහෝ විට වඳ වී ගිය වලස් වර්ගයක් විය හැකි බවයි. ලංකාවේ සමහරක් ස්ථානවලද නිට්ටෑවන්ගේ නම ආශ්‍රිත වී ඇත. උදාහරණයක් ලෙස නිට්ටම්බුව. නිට්ටම්බුව නිට්ටෑවා සහ අඹුව යන වචන දෙකේ සංකලනයක්. පසු කාලයක 1984 දී විදේශිකයෙකු විසින් නිට්ටෑවෙක් දැක ඇති බව වාර්තා වේ. නමුත් බොහෝ දෙනාගේ මතය වූයේ ඔහු දැක්කේ වැද්දෙකු බවයි. නමුත් 2004 දී ඉන්දුනීසියාවේ අලුත් මානව වර්ගය සොයාගත්තා. මේ තියෙන ඒ මානව වර්ගය ගැන වැඩි විස්තර. නමුත් විද්‍යාත්මකව ඔප්පු වී නැති නිසා නිට්ටෑවන් තවම ජනප්‍රවාදයක් පමණද? හරි එහෙනම් ඔයාට හිතන දේ යටින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. Thank you මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. තනින් මාගේ අපාය ලෝතිය වෙනුවට ගලන්නේ मगे मुलु लोक के मारे ए ही नमवा मट कता करा।